आयुष भोगेवा शुभदासक्वा कैलेंडर मासानुव मुलुलोकेम भाविता करन देख दिन वकवान वर्ष वलिन नव वर्ष पिलिबंद उद्योगी मत पशुन अदिदावसे दिदास विसितुन वर्षे සියලු දෙනාට ආශිර්වාද කරමින් අපගේ ධර්ම සාකච්ඡාව මේ වර්ෂයේ පළවෙනි ධර්ම සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට ඔබ මේ සිදුවෙන්නා වූ ලෝකෙ පුරා සිදුවෙන්නා වූ සිදුවීම් සහ අප මනුෂ්‍යයන් විදිහට ඉදිරියේ මුහුණ දෙන්නට තිබෙන අභියෝග විශේෂයෙන්ම අපි කතා කරන්නේ ඒ භෞතික තලයේ සිදුවෙන සම්මුති ලෝක තුළ සිදුවෙන අපට ඇසෙන්නට දකින්නට පෙනෙන්නට සහ විඳින්නට තිබෙන දේවල් වල ආධ්‍යාත්මිකව කියවා ගැනීමක් අවබෝධ කර ගැනීමක් ඒ නිසා ඒකෙදී අපේ භෞතික ශරීරයත් භෞතික තලයත් එදිනෙදා ජීවිතයත් එවගේම ආධ්‍යාත්මික ජීවිතය පිළිබඳව මනාව වැටහීමක් අවබෝධයක් ලබාගත යුතුමයි මේ ලැබී තිබෙන කෙටි මිනිස් ජීවිත කාලය තුළ අප විසින් මේ යුගයේ අවසානයක් යුගයක පටන් ගන්නවා තෙනිදී අපි බොහෝ දේවල් කාලාතෘති විහරහත් විවිධ නාලිකා ඔස්සේ ඔබ වෙතගෙන ඒවා ඒ නිසා අප මේ වෙලාවේ විශේෂයෙන් අපගේ ධර්ම සාකච්ඡාවන් ධර්ම දානය ඔබ වෙත ගෙනෙන්නට මූලික වූ ඒ කණ්ඩායම් ගැන විශේෂයෙන්ම විශ්වකර්ම කියන YouTube නාලිකාව සා එහි ඇඩ්මින්වරයා ඇතුළු සියලු දෙනාටම අප ඒ ඔවුන්ගේ කටයුතු සාර්ථක කරගන්නට කියලා ඒ ධර්ම දානීය කටයුතු වලට අපේ දුන් සහයෝගයට ස්තුති කරන අතර ඒ වගේම ධනුෂ් බ්ලොග් ප්‍රමුඛ ටීවී ඒ වගේ විවිධ නාලිකාවන් විශේෂයෙන් රාවණ වැඩසටහන් විවිධ අයුරු මුද්‍රිත විද්‍යුත් සියලු ඒ අයගෙන අපි අපගේ හෘදයාංගම ස්තුතියත් මේ වර්ෂයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපට අප මේ ලංකා භූමිය ගතොත් ඉදිරි කාලයේදී ආධ්‍යාත්මික අවබෝධයෙන් පමණයි ඉදිරියේදී එන අපිට බාධා ඒ වගේම විවිධ අභියෝගයන් වලට සාර්ථකව මුහුණ දෙන්නට සිදුවේ. පහුගිය කාලවල ලෝක ව්‍යසනයක් පැවතියේදීම නැවත වතාවක් හිසෝසවමින් ඉතාම අන්තරායක විදියට මේ කාලයේදී නැවත හටගන්නවා. ඒක කෘතිම දෙයක්. අපි කිව්වා මේක මේ වෙනම ආක්‍රමණශීලී දෙයක් කියලා. ඉතින් ඒක දැන් බොහෝ දෙනෙට අවබෝධයි. ඒ නිසා පසුගිය කාලයේම අප අර කතා කරපු කටුක අලියෙන් ඒ සිදුවුණු බරපතලම විනාශයන් ගැන පරීක්ෂණයක් හෝ ඒවා ගැන සොයා බැලීමක් ගවේෂණයක් නොමැතිව සිටියත් නැවත වතාවක් ඒ තත්ත්වයට ඒ පරණ සිටුපු අය නව මුහුණුවරකින් මේවා ක්‍රියාත්මක කරන්නට සැරසෙනවා. ඉතින් ඒ සැරසෙන අයවත් ඒ බිම් මට්ටමේ ඉඳලා විවිධ තලවල ඉන්න පාලකයෝ වේවා වෛද්‍යවරු වේවා වෙළෙන්දන් වේවා කියන මේ සෑම කෙනාම යම්කිසි අනවබෝධයෙන් දූෂිත වෙච්ච ඒ ආක්‍රමණශීලී සක්වල සහ අමනුෂ තලවල පොළොවේ දූෂිත සංවිධානවල ඉත්තම් බවට බහලුම් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසාම මේක සියුම් ලෙස අවබෝධ කරගත්තොත් මේ රටේ නොතිබුණු අර්බුද නිර්මාණය වෙන්නට පටන් ගත්තේ ඔය කියන ව්‍යසනයත් එක්ක එදා හිටපු පාලක පැන්තිය සහ ඒ වෛද්‍ය සහ විවිධ තැන්වල හිටපු දැනුම මත පමණක් බුද්ධිය මත පමණක් ඉදිරියෙන් තමන කටයුතු කරපු නිසා
එනිසා මේ වසංගත තත්ත්වය ඒ දුෂ්ට සංවිධානයට ඕන විදියට මනුෂ්‍යයන්ව පාලනය කරන්නට මනුෂ්‍යයන්ගේ ගණන් ඒ වැඩිම වර්ධනය අඩාල කිරීමට නසුදුසු මනුෂ්‍යයන් ඔවුන්ගේ කෝණයෙන් බලන විදියට නසුදුසු මනුෂ්‍යයන් ඉවත් කිරීම වහලුන් විදියට ඒ ඒ රටවල්වල ඉන්න ඒ ඒ සංවිධානයේ නියෝජිතයන් මොකද ඔවුන්ට ඒ රටවල් වලින් ගැන ඔවුන් විවිධ කණ්ඩායම් හරහා කටයුතු කරනවා. ඒ නිසා අපි ලංකාව ගැන කතා කරොත් මෙහි මිනිසුන් ගැන කතා කරොත් දැන් ඒකේ පරණ අවතාර නැගිටිමින් සිටිනවා. දහස් ගුණයන් ශක්තිමත් වෙලා. ඒ නිසා අපට මේක සාමාන්‍ය ජීවිතයේදී සරල විදියට දන්නා දුරන කෙනෙක් හරහා වුණත් වෙන්න පුළුවන්. දැන් විවිධ ආණ්ඩුවක් පාලනය තිබේදීත් විවිධ ශේෂ්ත්‍රවලට ඒ කටුවට හසු නොවුන අයට නැවත වතාව බල කරමින් සිටිනවා. කටුව ලබාගන්නේ නැත්නම් සේවයට විශේෂයෙන් දැන් බස් වල සේවය කරන කොන්දොස්තර මහතුන් සහ ඩ්‍රයිවර් මහතුන්. ඉතින් ඒ ප්‍රධාන ඒ ඔව් සංවිධානයක නියෝජිතෙක් නායකෙක් වුණාට මේ රටේ ව්‍යවස්ථාවටවත් මේ රටේ මිනිස්යන්ගේ ඇදහිලි හා විශ්වාසයන් වලට අභියෝග කරන්නට ඔහුට බෑ. ඒ වගේම තමයි අපි දන්නවා අනවශ්‍ය විදියට මිනිස්යන් බිය කරලා නීති රීති දාලා ඒ මනස ව්‍යාකූල කරලා ලේ වර්ග දූෂිත කරලා අනවශ්‍ය බියක් පටවලා ඒ වගේම කරන්න ඕන දේ නොකර මිත්‍යාවන් වල පිරිසක් පැටලිලා මේක එකම අවුල් ජාලයක්. ඒ නිසා ලංකාව කේන්ද්‍රය කොටගෙන පවතින අදෘශ්‍යමාන දූෂිත කණ්ඩායම් වල වත්පිළිවෙත් පුද පූජා මේවනවට සමහර තැන්වල මිනිස්සුලේ පූජා කරමින් ඒ අමනුෂ්‍ය කොටස් වල ඒ ශක්තීන් වලට යම්කිසි බලපෑමක් මිනිසයාට කරන්නට අවශ්‍ය පසුබිම සකසන්නට අවශ්‍ය කරන දේවල් කරගෙන යනවා. ඉතින් මේවා ගැන අපේ එදිනෙදා ප්‍රශ්නත් එක්ක ගැට ගැහිලා ඉන්න ජීවිතයේ භෞතික ජීවිතයේ පමණක්ම සහ යම් අඩු වැඩි වශයෙන් අප පැටලිලා එන මේ ආර්ථික සමාජීය දේශපාලන අර්බුදය තුළ ජීවත් වීමේ ප්‍රශ්නය මේවත් එක්ක ගැට ගැහිලා සිටින බොහෝ මිනිසෙක්ට මේක අවබෝධ වීම ප්‍රමාද වෙවි තමයි අවබෝධ වෙන්නේ. අවබෝධ වෙනවා මේක යම් දවසක. නමුත් බොහෝ පිරිස් අද වෙනකොට ඒ කටුපාලියට යටත් වුණ පිරිස් පවා අද කර කියාගත නොහැකි දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඔවුන්ට ඒ පසුව ශරීරයට සහ මනසට සිදුවුණු දේවල් ඔවුන් දැන් බොහෝ දෙනෙක් එළිපෙළි කතා කරන්නේ නැහැ. නමුත් හිතවතුන් සහ තනි තනියම දැන් මේවා ගැන ඔවුන් පසුතැවිලි වෙනවා. නමුත් අප ඔබට යම් දෙයක් ප්‍රකාශ කරන්නේ විශ්ව පණිවිඩයක්. ඒවා කල් දාන්නේ නෙමෙයි. ඒ නිසා මේ ලැබුවා වර්ෂයේ ආධ්‍යාත්මික ජීවිතයට ඔබේ භෞතික ජීවිතයට වගේම ආධ්‍යාත්මික ජීවිතයටත් එහා සමානවම බර මැද ලබා දෙන්න. ඔබේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා විශේෂයෙන් විවිධ වූ රාමු කෝණ ඇතුළට ඇතුළු නොවි හෘද සාක්ෂියට එකඟව ඔබ මේ දේවල් අවබෝධ කරගන්නට උවමනායි. එහෙම නැතුව බියෙන් තැතිගත් මනුෂ්‍ය කණ්ඩායමක් විදිහට තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා විවිධාකාරයේ ස්වරූපයන්ගෙන් මේ වෙන විට ලංකාද්වීපය විතරක් ගත්තොත් අපේ මේ ජීවත් වන කුඩා බිම් කඩ විතරක් ගත්තොත් හැම අංශකින්ම අර දූෂිත ආක්‍රමණශීලී භූවල්ලෙක් කියලා ගත්තොත් ඒ සෑම තැනක මේ අඳුපන් දිගහැරිමින් අසුරුවමින් ඉලගනිමින් සිටිනවා. ඒ නිසා ඒවා මොනවද ඒවා කොයි ආකාරයටද සිදු වෙන්නේ කියන එක අවබෝධය අප ඔබට වරින් වර ලබා දෙනවා. ඒ වගේම ඔබේ දරුවන් විශේෂයෙන් පරීක්ෂා වෙන් බලා සිටින්න ඔවුන් ගැන ඒ වගේම ඉතා සූක්ෂම විදියට තාක්ෂණය සහ වෙනත් අංශෙන් ආහාරෙන් තාක්ෂණයෙන්
ఉపకరణ వలి చాలా సేలు దేవాల వలి మనసు దూషిత కరణ దేవాల్ అధికలేస మే వసరే అప్పుడు బలాపొరుత్తు ఎన్నేను మొక్కద మీ అవసాన్ కాలు ఇలాగే మా యుగేక అవసానయక యుగేక పటం గేమ ధర్మే తుల హెసరేన ధర్మే హరియట అవబోధ కరగత్త మనుష్యాన్ మేవ అవబోధ వేన సహా వికృతి వీమే దూషణువి యహపత్ ఆకార్యకట స్వాభావిక మనుష్యత్వే రకగణిమిన్ అపమీ పృథ్వీ తలవేట ఆకారేనే అవబోధ కరగణిమిన్ మే విశ్వ సామ్య సంగ మనుష్యత్వే ఇహల మట్టమట සිත රැකෙනට ඒ අවබෝධ කර ගැනීමට මේ කාලය යොදවන්න කිසිසේත් අප කියන්නේ නැහැ භෞතික ලෝකයේ සියලු දේ අතහැරලා වනගත වෙන්නවත් පැත්තකට වෙලා ඇස් පියාගෙන භාවනා කරන්නවත් කියලා නෙමෙයි මේ කියන්නේ ඔබ සියලු කාර්යයන් කරන අතරතුරක් ඕනෑම මොහොතක ඕනෑම තැනක අවබෝධය ලබන්නට පුළුවන් ඒ සඳහා වෙන යම් මග පෙන්වීමක් ඔබට අපගෙන එනවා විශේෂ ගුරු වරු සිටිනවා ඔබ කැමති ඔබට නිදහස් කැමැත්ත තිබෙනවා ඔබට හැඟෙනවා නම් යම් ආධ්‍යාත්මික ගුරුවරයෙක්ගේ යම් ජීවිතයට උපදෙස් ගන්න නොපමාව ඒව ලබා ගන්න ඒ තුළ ජීවත් වෙන්න එහිදී ඉවසීම ඒ වගේම බලාපොරොත්තුව විශ්වාසය වැදගත් ඒ නිසා අප මේ ගෙන එන වැඩසටහන් විවිධ විදිහට වෙනස්කම් ඇතුව ඔබට මේක ග්‍රහණයට ගත හැකි විදිහට අපි ගෙන එන්න ඉදිරියට කටයුතු කරනවා අද දවසේ ඔබ සියලු දෙනාට මේ සියල්ල අවබෝධ කර ගැනීම සඳහා විශ්වයේ ප්‍රඥාවත් ඒ දිව්‍යතල ශක්තිය ආලෝකය මඟ පෙන්වීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාට සුබ දවසක් අවශ්‍ය වේවා